දැන් අපිට ඉතාම සරලව මේ දේ පැහැදිලි කරගත්තා. දැන් අපි සූදානම් වෙන්නේ මේක කොහොමද මේ ඩිස්ප්ලේ එකේ දක්වන්නේ කියලා. ඇත්තට මේක බොහොම ලේසි. මෙතනදිත් අපි භාවිතා කරන්නේ CSS selectors. මේ ඉන්පුට් එකට මම ID එකක් දෙනවා. ඒ ID එක තමයි txt screen. මේ txt screen එකේ අගය වෙනස් කරන්න සහ තියෙන අගය අපිට මෙතනින් බලා ගන්න හැකියාවක් තිබෙනවා. එහෙනම් මම යනවා අපේ calculator.js file එකට. ගිහිල්ලා මෙන්න මේ console.log කියන කොටස එහෙමම තියෙද්දී එතන enter එකක් භාවිත කරලා මෙතන ඉඩක් අරගෙන බොහොම සරලව මේ වැඩේ මට කරන්න පුළුවන්. document.getElementById තනි inverted comma ඇතුලේ txt screen dot එකක් තියලා value සමානයි num කියලා දෙන්න. දැන් අපි මෙන්න මේ විදිහට මේක run කරලා බලමු. ඇතන ඔබට පේනවා ඇති මට අමතක වෙලා තිබෙනවා මෙන්න මේ 7 ඉලක්කම. print click කරාට කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් මේ වගේ අවස්ථාව ඔබටත් එන්න පුළුවන්. අපි html file එකට ගිහිල්ලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම 7 ඉලක්කම click කරන තැන set screen කියලා දීලා තියෙනවා. මෙතන on click function දෙකක් තිබෙනවා. මම කලින් උදාහරණයට ගත්ත එක එහෙමම අමතක වෙලා. එහෙනම් මම මෙන්න මේක මකලා දාන්න. දැන් අපට දකින්න පුළුවන් අපි click කරන හැම button එකකම අගය මේ screen එකේ print වෙනවා. ඒ වගේම console එකෙත් අපිට දැක ගන්න පුළුවන්. දැන් අපිට වැදගත් දෙයක් තියෙනවා කරා. මම මේ screen එකට අදාළ CSS file එකේ පොඩි වෙනස්කමක් සිද්ධ කරනවා. ඒ තමයි text align එක මම දෙනවා right. text align එක right කියලා දෙනවා. එතකොට අපිට දකින්න පුළුවන් අපි ඉලක්කම් ටික වම් පැත්තේ තිබිලා දකුණු පැත්තට මාරු වෙනවා. ඒ වගේම මම font size එක 20ක් විදිහට දෙනවා. ඒ වගේම මේ html file එකට ගිහිල්ලා මේ screen එකේ අගය බිඳුව කියලා දෙනවා. දැන් අපිට මේක රිෆ්‍රෙෂ් කරපුවාම default අගය බිඳුව බවට හැරිලා තිබෙනවා. මෙන්න මේ අවස්ථාව අපි හැන්ඩල් කරගන්න ඕනේ අපේ JavaScript file එකේදී. එහෙම නැත්නම් දැන් අපිට පේනවා මෙතන හැම වෙලෙම number එක replace වීමක් සිද්ධ වෙන්නේ. අපිට හැබැයි දැන් මෙතන 25 මට ටයිප් කරන්න ඕන වුණොත් 25 ටයිප් කරන්න විදියක් නැහැ. අන්න ඒ නිසා අන්න මේ අවස්ථාව අපි කොහොමද නිර්මාණය කරගන්නේ? එහෙනම් අපි කරන්න ඕන දේ තමයි මෙතනදී අපි JavaScript file එකට ගිහිල්ලා දැනට පවතින අගයට එකතු කරන්න කියලා ලියනවා. එහෙනම් නැත්නම් plus equal කියන operator එක දෙනවා. මේක assignment operator එකක්. එහෙනම් අපි බලමු මේක run කරලා කොහොමද වෙන්නේ කියලා. දැන් මට 25 type කරන්න පුළුවන්. හැබැයි ඔබට පේනවා බිඳුවත් ඉස්සරහින් ඇවිල්ලා තියෙනවා. අපි කොහොමද මේ බිඳුව අයින් කරගන්නේ? එහෙනම් අපිට මෙතන භාවිතා කරන්න පුළුවන් if කියන control structure එක. එහෙනම් මම if එකක් භාවිතා කරලා මේ අවස්ථාව කළමනාකරණය කරනවා. කොහොමද කරන්නේ? if කියන control structure එක භාවිතා කරලා මම මෙන්න මෙහෙම සටහනක් දාගන්නවා. මෙතෙන්ටත් අවශ්‍ය වෙන්නේ මේ get element by id කියන කොටස මම ඒක copy කරගන්නවා. get element by id කියන කොටස copy කරලා මෙතෙන්ට දානවා. දාලා dot value අපිට මෙතන දෙන්න පුළුවන් not equal 0 කියලා. බිඳුවට සමාන නොවන අවස්ථාවකදී මෙන්න මේ කාර්ය සිද්ධ වෙන්න කියලා. හැබැයි අපි දැන් මෙතන default value එකක් දීලා තියෙන බිඳුව. එහෙනම් අපි දැන් කිසිම number එකක් type කරාට මේ screen එකේ මේක ලැබෙන්නේ නැහැ. හැබැයි අපිට console එකේ දකින්න පුළුවන් number එක click වෙන බව. එහෙනම් කොහොමද මේ අවස්ථාව handle කරන්නේ? එහෙනම් මම else එකක් භාවිතා කරනවා. else එකක් භාවිතා කරලා මම කියනවා ආයෙත් document මෙන්න මෙතන අරගෙන මේක paste කරලා මෙන්න මෙතන මේ plus equal කියන කොටසේ plus mark එක අයින් කරා. අයින් කරලා මේක save කරලා run කරනවා. දැන් මට පුළුවන් 25 type කරන්න. ඒ වගේම තනියම බිඳුව type කරන්නත් පුළුවන්. හරි. අපි ආයෙසරයක් refresh කරලා බලමු. දැන් මට තව බිඳුවක් type කරන්න ඕන.
හැබැයි කිසිම බිින්දුවක් ටයිප් වෙන්නේ නැහැ. මේක තමයි කැල්ලකේ ස්වභාවය. දශමස්ථාන තිබ්බොත් මේක කරන්න පුළුවන්. නමුත් සාමාන්‍ය අවස්ථාවෙදි මේක කරන්න බෑ. එහෙනම් මට දැන් පුළුවන් 25 ඉලක්කම් වගේම 250 ටයිප් කරන්න. හරි. එහෙනම් දැන් අපි set screen කියන ෆන්ක්ෂන් එක ඊටාම සාර්ථකව නිර්මාණය කළා. අපේ ඊළඟ ෆන්ක්ෂන් එක තමයි reset ෆන්ක්ෂන් එක. මේ reset ෆන්ක්ෂන් එකේදී විය යුතු වැදගත් කාර්යයන් කීපයක්ම තිබෙනවා. නමුත් මම මේ අවස්ථාවේදී එක වැඩක් තමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ තමයි මෙන්න මේ කොටස. නැත්තම් මෙන්න මේ අපිට දැන් නම්බර් එකක් ක්ලික් කරලා තියෙන වෙලාවක අපිට ඕනේ මේ ස්ක්‍රීන් එක ක්ලියර් කර ගැනීම පමණයි කියලා අපි උපකල්පනය කරොත් මෙතෙන්දී මට පුළුවන් document.getElementById න තනි උද්දෘතකම ඇතුලේ txt screen .value සමානයි බිඳුවයි කියලා අපිට දෙන්න පුළුවන්. දැන් මේ අපි හදාගත්ත reset කියන ෆන්ක්ෂන් එක අපි ලබා දෙන්න ඕනේ මෙන්න මේ c කියන බටන් එකේ on click event එකට. එහෙනම් c කියන බටන් එකේ on click event එකට ගිහින් මම මෙන්න මේ විදිහට මෙතන ටයිප් කරනවා reset open bracket close bracket. දැන් අපි ෆන්ක්ෂන් එකක් හදාගත්තා. ඒ ෆන්ක්ෂන් එක HTML එලිමන්ට් එකකදී on click event එකේදී කෝල් කරා. දැන් අපි බලමු මේක වැඩ කරනවා. දැන් අපිට දකින්න පුළුවන් C කියන බටන් එක උඩ ක්ලික් කරන අවස්ථාවේදී අපේ ස්ක්‍රීන් එකේ අගය ක්ලියර් වෙන බව. ඊළඟ ෆන්ක්ෂන් එක නිර්මාණය කරන්න කලින් අපිට අවශ්‍ය වෙනවා variables හතරක්. මේ variables හතර අපි නිර්මාණය කරගන්නේ මේ JavaScript ෆයිල් එකේ ඉහළින්. මම මෙතන JavaScript වල variable එකක් අඳුන්වා දෙන්නේ වා කියන keyword එකේ. වා කියන keyword එක මම මෙතන දෙනවා. අපි දැන් අර flow chart එකේ තිබුණා වගේම number 1, underscore number 2, underscore answer, underscore operator කියලා මම variables ටික මේ program එකට අඳුන්වා දෙනවා. ඊළඟට අපිට semicolon එකක් දාලා මේ පේළිය අවසන් කරනවා. අපි දැන් හොඳට මතක තියාගන්න ඕනේ මෙන්න මෙතන වා කියන keyword එකෙන් තමයි මේ variables declare කිරීම සිද්ධ කළේ. මේ underscore එකක් භාවිතා කරලා තියෙන උපක්‍රමයක් හැටියට අපි බැරි වෙලා හරි මේ variables වලට JavaScript keyword එකක් භාවිතා කරොත් මේ program එක වැඩ කරන්නේ නැහැ. ඉතින් ආන් ඒ වැරද මගහරවා ගන්න අපි underscore එකක් භාවිතා කළා. මම තව function එකක් නිර්මාණය කරගන්නවා. ඒ function එක තමයි set operator කියන function. මේ set operator කියන function එකටත් අපි අරගෙන යන්න ඕනේ parameter එකක්. මම ඒක op කියලා නම් කරනවා. operator කියන කැටි කරලා op කියලා නම් කරනවා. ඊළඟට අපට අවශ්‍යයි මෙතෙන්ට parameter එකක් ආපු ගමන් එතෙන්ට ආපු අගේ බලා ගන්න. එහෙනම් console.log එකක් මෙතෙන්ටත් ගන්නවා. console.log underscore ඊපස්සේ මෙතන op එක print කරන්න කියලා. දැන් අපි යනවා HTML ෆයිල් එකට. HTML ෆයිල් එකට ගිහිල්ලා මෙතන මේ තියෙන operators වල on click event එක මේ multi line cursor එක function එක භාවිතා කරලා select කරගන්නවා. මෙන්න මෙතන තියලා click කරනවා. control එක press කරගෙන ඊළඟ operator එක මෙතන ඊළඟ operator එක මෙතන ඊළඟ operator එක. ඉතින් අපිට දකින්න පුළුවන් ඇත්තටම මං අතින් වැරදීමක් වෙලා මෙන්න මෙතන අඩු කිරීමට on click event එකක් ලියවිලා නැහැ. ඒ නිසා මම මෙතන මේ අඩු කිරීම මෙතනින් අයින් කරනවා. අයින් කරලා මෙතන දෙනවා set operator function එක. මෙතන තනි උද්දෘත කමා දෙක. හරි. දැන් මම කරන්නේ මං අතින් සිද්ධ වෙච්ච වැරදීමක් නිසා අඩු කිරීමට මම on click function එකක් ලියලා නැහැ. ඒ නිසා මම මෙන්න මේක copy කරගන්නවා. on click function එක copy කරා. හරි. දැන් මම ඇත්තටම කරන්න ඕනේ බොහොම පුංචි වැඩක්. ඒ තමයි මෙන්න මෙතන plus operator එකට plus mark එක. මෙතනින් minus mark එක. මෙතනින් ගුණ කිරීම.
මෙතනින් බෙදීම. මෙන්න මේ විදිහට අපි මේක සේව් කරමු. මේ විදිහට සේව් කරාට පස්සේ අපිට මේක රිෆ්‍රෙෂ් කරලා බලන්න පුළුවන්. ඔපරේටර් එකක් ක්ලික් කරන අවස්ථාවේදී මේ කන්සෝල් එකේ අපිට දකින්න පුළුවන් ඒ ඔපරේටර් එක print වෙනවා. බෙදීම print වෙන්නේ නැහැ. එහෙනම් ඒ කියන්නේ එතන ප්‍රශ්නයක් තිබෙනවා. අපි බලමු ප්‍රශ්නේ මොකක්ද කියලා. ඇත්තටම මෙන්න මෙතන උද්ෘත කමාවක් වැරදිල තමයි යෙදිලා තියෙන්නේ. එහෙනම් මම මෙන්න මේ තනි උද්ෘත කම මෙන්න මේක මකලා මෙන්න මෙතනින් දැන් මම මේක සේව් කරලා රිෆ්‍රෙෂ් කරනවා. බලමු. හරි. දැන් බෙදීම, ගුණ කිරීම, අඩු කිරීම, එකතු කිරීම අපිට මෙතන දැක ගන්න පුළුවන්. දැන් අපි ඉස්සරහට මේ ප්‍රෝග්‍රෑම් එක කරගෙන යනවා. ඇත්තටම මෙතෙන්දි වෙන්න ඕන දේවල් ටිකක් තිබෙනවා. මම ෆ්ලෝ චාර්ට් එකේ කතා කරන අවස්ථාවේදී කිව්වා ස්ක්‍රීන් එකේ දැනට තියෙන අගය නම්බර් 1 කියන වේරියබල් එකට පැවරීමක් සිද්ධ වෙන්න ඕනේ. එහෙනම් ඒක අපි මුලින්ම කරනවා. එහෙනම් නම්බර් 1 සමානයි document.getElementById එතන txt screen.value. ඊළඟට අපි කරන්න ඕන වැඩේ තමයි මේ screen එකේ අගය බිඳුව බවට හරවන්න ඕනේ. එහෙනම් මට කරන්න තියෙන ඇත්තටම මෙන්න මේ value එක copy කරලා මෙන්න මෙහෙම paste කරනවා. paste කරලා සමානයි inverted comma ඇතුලේ බිඳුව කියලා ලබා දෙනවා. දැන් අපිට අවශ්‍ය මූලිකම කොටස් ටික මෙතනදී cover වෙලා තිබෙනවා. දැන් අපිට බලා ගන්න අවශ්‍යයි මේ number 1 කියන variable එකේ අගය. එහෙනම් මම console.log කියලා අරගෙන මෙතනින් ගන්නවා number 1 කියන variable එකේ අගය. number 1 කියන variable එකේ අගය මෙතෙන්ට ලබා දෙනවා. දැන් බලමු 25 එකතු කිරීම. හරි. දැන් ඔපරේටර් එක print වුණා. මෙතන අපි variable එකේ අගය හඳුනා ගැනීමක් කරන්න ඕන නිසා මම මෙතන inverted comma දෙකක් ඇතුලේ මෙතන දෙනවා number 1 කියලා. ඇතර මේක අත්‍යවශ්‍ය නැහැ. නමුත් ඔබ කරන්න ඕනේ ඊළඟ මෙතන concatenation operator එක හැටියටත් අපි plus mark එක භාවිත කරනවා. ඔබට JavaScript operators ගැන පොඩ්ඩක් හොයලා බලන්න. එතකොට මේ concatenation operator එක කියන්නේ මොකක්ද කියලා අඳුර ගන්න පුළුවන් වෙයි. අපි දැන් මෙතන refresh කරලා 25 එකතු කිරීම. දැන් අපිට දැක ගන්න පුළුවන් number 1 වල අගය 25 හැටියට ඇවිල්ලා තිබෙනවා. මම මෙතන number 1 වලට පුංචි වෙනසක් කරනවා. මෙතනට colon එකක් දා ගන්නවා. දැන් අපි මේක රිෆ්‍රෙෂ් කරලා බලමු. 25 එකතු කිරීම. දැන් අපිට දකින්න පුළුවන් number 1 වල අගය 25යි. ඊළඟට මෙන්න මේ ඔපරේටර් එකටත් මම මේ වැඩේම කරනවා. ඔපරේටර් එකත් අපි දැනගන්න ඕනේ. ඔපරේටර් අතර මේ console log කරන එක අපිට අත්‍යවශ්‍යම කාරණයක් නෙමෙයි. නමුත් අපි මේ වැඩේ හරියට කරන්න ඕනේ. එතකොට තමයි අපිට හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ. හරි. දැන් අපි මේක refresh කරලා 25 එකතු කිරීම. දැන් අපිට පේනවා 25 කියන අගය number 1 කියන variable එකට පැවරලා තියෙනවා. ඒ වගේම operator එක එකතු කිරීම බවට හැරිලා තිබෙනවා. අපේ ඊළඟ function එක තමයි get answer. මේ ෆන්ක්ෂන් එකේදී ඉස්සර වෙලාම වෙන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි number 2 කියන variable එකට අපි අගයක් පවරන්න ඕනේ. ඒ අගය තමයි අවසානයේදී මේ screen එකේ තිබෙන අගය. එහෙනම් අපිට බොහොම ලේසියෙන් මේ වැඩේ කරන්න පුළුවන්. මෙන්න මේ මෙතන තියෙන මේ code එක copy කරලා මෙතන paste කරනවා. ඒ කියන්නේ screen එකේ තියෙන අගය number 2 වලට පැවරෙනවා. එහෙනම් ඊළඟටත් මම කරන්න ඕනේ මෙන්න මෙතන console log එකක් copy කරලා අරගෙන මෙන්න මේ විදිහට මෙතන number 2 හැටියට මෙයා වෙනස් කරනවා. මෙතනත් number 2 කියලා වෙනස් කරනවා. ඊළඟට මේක වැඩ කරනවද කියලා බලන්න ඕනේ මම මෙතනින් index.html file එකට යනවා. index.html file එකේ අපිට මතකයි මෙතන සමාන කිරීම තියෙනවා. මෙතන on click event එකේදී මම දෙනවා get answer කියන function එක. සේව් කරනවා. ඊළඟට මම මෙතන රිෆ්‍රෙෂ් කරලා මෙතන 25 එකතු කිරීම 5 සමානයි. හරි. දැන් අපිට number 1 වල අගය තියෙනවා.
ඔපරේටයකේ අගේ තියෙනවා ඊළඟට නම්බර් 2 කියන වේරියබල් එකේ අගේ තියෙනවා මෙතන මේ තනියෙන් නම්බර් එකක් print වෙන්නේ ඔබට මතකයි අපි හැම නම්බර් එකක්ම click කරන අවස්ථාවේදී මෙතන ඉල්ලුවා එයාගේ අගය print කරන්න කියලා හරි ඒක අපිට දැන් අමතක කරන්න පුළුවන් නමුත් ඒකත් තියෙන ප්‍රයෝජනවත් නිසා මම ඒක මකන්නේ නැහැ හරි දැන් මම යනවා JavaScript ෆයිල් එකට JavaScript ෆයිල් එකේ මෙන්න මේ get answer කියන තැන තමයි ඉතාම වැදගත් process එකක් සිද්ධ වෙන්නේ එහෙම නැත්නම් අපේ අර flow chart එකේ අපි දැක්ක ඉතාම සංකීර්ණ ක්‍රියාවලිය මෙන්න මෙතනදී තමයි සිද්ධ වෙන්නේ හැබැයි මේක code එකට එනකොට බොහොම ලේසියෙන් අපිට අවබෝධ කරගන්න පුළුවන් මම මෙතන if එකක් ගන්නවා if කියන code එක අරගෙන පළවෙනි if එක ඇතුලේ operator එක සමානද කියලා බලනවා plus mark එක ඊළඟට මෙතන සංගල වරහණක් අරගෙන මේ සංගල වරහණ ඇතුලේ answer එක සමාන කරනවා number 1 වල අගය එකතු කිරීම number 2 වල අගයට මේ විදිහට තමයි මේක පල්ලෙහාට යනකම් අපි කරගෙන යන්නට ඕනේ මෙතන ඊළඟට වෙනස් වෙන්නේ else if වරහන් ඇතුලේ ආය සංගල වරහණ මෙතෙන්දිත් ඇත්තටම අපිට අවශ්‍ය වෙන්නේ මම මේ මෙහෙම කොපි කරගන්නවා ඔපරේටර් එක විතරයි ඇත්තටම මෙතන වෙනස් වෙන්නේ ඔපරේටර් එක මෙතන අඩු කිරීම වෙනවා ඊළඟට අපිට කරන්න තියෙන්නේ මෙන්න මේ answer එක එතකොට සමාන වෙන්නේ number 1 එකෙන් number 2 එක අඩු කරන්න කියලා එහෙනම් තව else if එකක් තමයි එන්න තියෙන්නේ මම මේ else if එක විතරක් කොපි කරගෙන මෙන්න මෙහෙම පල්ලෙහාට එනවා පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මෙතන දෙනවා ගුණ කිරීම ඊළඟට මෙන්න මෙතන ඔපරේටර් එකත් ඇත්තටම ගුණ කිරීම බවට හරවනවා ඊළඟට මට කරන්න තියෙන්නේ තව ඔපරේටර් එකක් එනවා ඒ ඔපරේටර් එක තමයි බෙදීම එහෙනම් මේක මෙහෙම පේස්ට් කරලා මෙතන බෙදීම දාලා මෙන්න මෙතන ඇත්ත ඔපරේටර් එකත් බෙදීම බවට හරවනවා දැන් එහෙනම් අපේ උත්සාහය ගොඩක් දුරට සාර්ථකයි දැන් ආයෙ මම මේක console log එකකට යන්න ඕනේ console.log වරහන් ඇතුලේ මෙතන ටයිප් කරගන්නවා answer කියලා ඊළඟට මම ඉල්ලනවා මෙතන ඇත්තටම answer එක print කරන්න කියලා හරි දැන් මේක බලමු run කරලා 25 එකතු කිරීම 5 සමානයි දැන් මෙතන අපිට ප්‍රශ්නයක් තියෙනවා දැන් අපිට පේනවා මෙන්න මෙතන undefined කියලා ඇවිල්ලා තියෙනවා මෙන්න මේ undefined කියලා ඇවිල්ලා තියෙන ප්‍රශ්නේ විසඳන්න අපිට බොහොම සරල දෙයක් තමයි කරන්න තියෙන්නේ මම කිව්වා JavaScript වල ඇත්තටම data type එකක් දෙන්න අවශ්‍ය නැහැ කියලා. නමුත් මෙන්න මේ වගේ ගණනය කිරීම කරද්දී අපිට මේ variable එක නියත වශයෙන්ම සංඛ්‍යාවක් බවට තහවුරු කරගන්න අවශ්‍ය වෙනවා. ඒක නිසා අපිට JavaScript වලදී මෙන්න මෙහෙම උපක්‍රමයක් භාවිතා කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ මෙතන මම දෙනවා number කියලා. number කියලා ලබා දීලා මෙන්න මේ number 1 කියන variable එක ඒක ඇතුළට දානවා. ඇත්තටම මේ වැඩේ තමයි අපි කරන්න ඕනේ. එහෙනම් මම multi line cursor පහසුකම් භාවිතා කරලා මේ ටිකත් මේ විදිහටම හදා ගන්නවා. මෙන්න මේ පල්ලෙහා තියෙන අගයන් ටික. දැන් අපි මේ variables වලින් එන අගය number එකක් හැඩියට එළියට ගන්න පුළුවන් විදිහට built-in function එකක් භාවිතා කළා. දැන් හැම වෙලේම මේ answer එකට අපිට සංඛ්‍යාත්මක අගයක් ලැබෙනවා. ඒ වගේම තමයි මේ ලැබෙන අගය අපිට print කරගන්න අපි උත්සාහයක් දරුවා. නමුත් අපට ආපු error message එක තමයි undefined කියලා. ඒකට අපිට තව පුංචි වැරදීමක් වෙලා තිබෙනවා. ඒ තමයි මේ set operator කියන function එකේදී අපි operator කියන variable එකට value එකක් assign කරලා නැහැ. ඒ නිසා දැන් අපි මෙන්න මෙතනින් operator කියලා දාලා operator එකට සමාන කරන්න ඕනේ මෙන්න මේ OP කියන පැරාමීටර් එකේ අගය. දැන් අපි මේ කැල් එක ක්‍රියාත්මක කරලා බැලුවොත් අපිට හරියටම උත්තරය print වෙනවා බලන්න පුළුවන්. හරි. දැන් අපිට මෙතන පේනවා number 1 එක 25යි, number 2 එක 5යි, operator එක එකතු කිරීම 25 එකතු කිරීම 5 සමානයි 30. එහෙනම් දැන් අපිට අවශ්‍ය විදිහට මේක වැඩ කරනවා. දැන් අපිට තව එක වැඩක් තියෙනවා ඉතුරු වෙලා. ඒ තමයි මේ ස්ක්‍රීන් එකට මේ answer එක ගන්න. එහෙනම් document.print
get element by id inverted comma ඇතුලේ txt screen dot value සමානයි answer. දැන් අපි මේ කැල් එක ක්‍රියාත්මක කරලා බලමු. දැන් අපිට පිළිතුර මේ අපේ කැල් එකේ ඉන්ටර්ෆේස් එකේ ස්ක්‍රීන් එක තුල දැක ගන්න පුළුවන්. අපිට ඕනෑම ගණිත කර්මයක් සඳහා මේ කැල් එක දැන් භාවිත කරන්න පුළුවන්. අපි බලමු. දැනට ස්ක්‍රීන් එකේ තියෙන 30 ඉලක්කම. එහෙනම් අපි බෙදීම 3 සමානයි 10. මේ විදිහට ඔබට ක්‍රියාත්මක කරලා බලන්න පුළුවන්. එහෙනම් අපි front end technologies භාවිත කරලා නිර්මාණය කරන calculator එක දැන් හොඳ තත්වයකට ඇවිල්ලා තිබෙනවා. මේක වැඩි දියුණු කිරීම ඔබට බාරයි. එහෙනම් මේ වගේ තවත් නිර්මාණ මේ වගේ තවත් පාඩම් ඉදිරියට කරන්න මම බලාපොරොත්තු වෙනවා. ටිකින් දිගටම මගේ channel එකත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ආරාධනා කරනවා. තවම මගේ channel එක subscribe කරේ නැත්නම් subscribe කරන්න. ඒ වගේම මම වීඩියෝ එකක් upload කරපු ගමන්ම දැනගන්න ඒ ළඟම තියෙන bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. එහෙනම් බොහොම ස්තුතියි. තවත් පාඩමකින් හම්බ වෙමු.